අභාව ප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහ පසුකිදා ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. අද උදැසනත් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් මතුගම යටතුලවත්තේ පිහිටි නිවසට පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. පාලිත තෙවරප්පෙරුම මැතිතුමාගේ හදිසි අභාවය පිළිබඳව දැඩි ලෙස කම්පා වෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඬක් නගපු මහජන නියෝජිතයෙක්. ඒ වගේම එදායවර බිරිඳ පුතා ඇතුළු මේ පවුලේ සියලු දෙනා රැකගන්නට අපි කටයුතු කරන්නට ඕන. ඒ යුතුකම ඉෂ්ට කරන්නට මම අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා. දුප්පත් මිනිසුන් ගොඩාක් පීඩේච් මහත්මී. අද රටේ ඉන්නම ඕන කෙනෙක් තමයි අපිට අද නැතුව ගියේ. දුකක් හරදයක් වුණා අපිට පීඩ වෙන මහත්යා හින්දා අපි ගමනේ එන්නේ මෙච්චර දුර. ගම් වතුරක් ගලුවත් මුලින්ම පීඩ වෙන්නේ මිනිස්සු. ඇත්තෙන්ම ඉන්න ඕන චරිතයක්. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට නෙමෙයි එයා ඇසුරුනේ. දුප්පත් මිනිහෙකුටම හැම කෙනෙකුටම එන උදව් උපකාර කළා. දේශපාලනයට වඩා මම මිනිස්සුන්ට තමයි ගොඩක් ආදරෙන් කටයුතු කරේ. අභාව ප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්සුරුවේ සිදු කිරීමට නියමිතයි. මතුගම කරම්පෑතර පිහිටි ඔහුගේ පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරෙන්නේ. විදුලි සැර වැදීමක් නිසා හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මේ යන විට 64 වන වියෙහි පසු වුණා. 2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මෙන්ම යහපාල නාණ්ඩු සමයේදීත් නියෝජ්‍ය අමාත්‍ය ධූර දරුවා. මන්ත්‍රීවරයෙකු ලෙස පමණක් නොව තමන්ට තනතුරු අහිමිව ගොස් තිබේදී පවා පාලිත තෙවරප්පෙරුම ජනතාවට කළ සේවය විශිෂ්ට බව කිව යුතුමයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.